එළඹෙන පස්වනදා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය වීමක් සිදුවන බවට ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් එහි මිල ගණන් අඩුවේද වැඩිවේද යන්න නිශ්චිතව කිව නොහැකි බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මොදිත පීරිස් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර සමහර ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟ බවට තොරතුරු වාර්තා වනවා. ඇතැම් අලවි නියෝජිතයින් ගෑස් මිල සංශෝධනය වනතුරු ගෑස් සංගවා සිටින බවටයි ජනතාව චෝදනා කරන්නේ. කෙසේ නමුත් රටට ප්‍රමාණවත් පරිදි ගෑස් තොග දිනපතා නිකුත් කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ඒ අනුව දිනකට සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කළා. මේ අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැති බවටද ජනතාව මැසි විලි නගනවා. මේ ප්‍රශ්න තමයි ඉතින් ආයෙමත් අපිට පොලිමට යන්න වෙයිද කියලා බයත් තමයි තියෙන්නේ. ඉතින් දවස් දෙකක් නෑ පෙට්‍රෝල්. අපි දැන් පොඩ පොඩ උළුස්සන් යනකොට ආයෙ මේ වගේ ප්‍රශ්නයක් වුණාම මොනවද කරන්නේ? පෙට්‍රෝල් නෑනේ මේ පෙට්‍රෝල් බිල් තමයි වැඩට යන්න ඕනේ වැඩට යන්න බැරිමයි. මේ අතර බලශක්ති අමාත්‍යවරයා චීනයෙන් ඩීසල් බලාපොරොත්තු වන බවට විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් චීනය පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ. එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් මාස අතරතුර නැවගත කිරීම සිදුවන බවද තානාපති කාර්යාලය පවසනවා. කෘෂිකාර්මික ධීවර ඇතුළු වඩාත්ම පීඩාවට පත්ව සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා එම ඉන්ධන තොගය යොදා ගැනීමටයි නියමිතව ඇත්තේ.